පටන් ගන්න යන්නේ අපේ අලුත් ළමයි තියෙන නිසා නේද අසාලේීමේම අතට පටන් ගනි පුතේ ඔයාලා දන්නවනේ අසාලේීමට අපි පොඩි තනි රූල් පොතක් තමයි පාවිච්චි කරන්නේ නේද හැමදාම පහක් දෙනවා 10ක් දෙනවා සමහර වෙලාවට වචන හෝ වාක්‍ය එන අපි අදත් අසාලේීමේ පටන් ගනිමු අපි අද වාක්‍ය තුනක් ලියමු වාක්‍ය තුනක් එන අංක තුනක් දාගෙන අද දිනෙත් ලියා ගන්න දිනෙත් ඔයාට උකර දිනය ඔව් මේ මොන මාසෙද අලුත් මාසයක් කේතර මාස පෙබරවාරි කීවෙනිදද අද 13 නේ හොඳයි එහෙනම් දිනෙත් කියලා අංක තුනක් දාගනිමු අපි අසාලෙවීමට වාක්‍ය තුනක් දෙන්න ඉතින් මේ වාක්‍ය තුන දෙන්න කලින් සර් වාක්‍ය තුන පෙන්වන්න මොකද අද ටිකක් අමාරුයි මේ සතිය වගේ නෙවෙයි ඊට කලින් සතිය වල වගේ නෙවෙයි චුට්ටක් අද අමාරු වාක්‍ය තුනක් සර් දෙන්න හරි මම වාක්‍ය තුන පෙන්වන්නම්කො හරි මෙන්න වාක්‍ය මේක නෙමෙයි ඔව් මේක තමයි ඔකට සර් කීයක් දෙනවද පෙන්වන්නකෝ මේ තියෙන්නේ වාක්‍ය මෙතන තියෙනවා 6ක් 6න් 3යි දෙන්නේ මම 6න් 3යි දෙන්නේ අසාලේීමට 6න් 3යි දෙන්නේ හොඳින් බලා ගන්න මේක ඔයාලා දන්නවා මම ගෙදර වැඩවලටත් එව්වනේ පුතේ මේක නේද වචන තියෙන්නේ නේද ඉරු ශබ්දයේ සහිත වචන එතකොට ගෘහය තියෙනවා ෘතිය ලියන්න පුළුවන් නේ තෘණ ගැටේ සහිත ඇලපිල්ල ගැටේ සහිත ඇලපිල්ල තිබෙන වාක්‍ය ප්‍රවෘත්ති කියනවා පුතුගාලය තියනවා පුතුගීසි තියනවා හොඳින් බලා ගන්න ෘතිය ලියන විදිය බලන්න මූර්තය ලියන විදිය බලන්න ප්‍රවෘත්ති ප්‍රවෘත්ති ලියන විදිය බලන්න ෘතුකාලය ලියන විදිය බලන්න ෘතුකීසි තෘණ වෘක්ෂය මෙතන මහා ප්‍රාණ බයන තියෙන භූමිය මේ තෘණ හරි එහෙනම් 1 2 3 අපේ කාලය අවසන් හොඳයි එනම් මම දෙන්නම් වාක්‍ය තුන මෙන්න ලියන්න පළවෙනි වාක්‍ය දැන් අර ගෙදර වැඩ කොළවලින් බලන්න බෑ හොඳේ ඒක බලන්න එපා හරි එහෙනම් අපි ලියමු නේද පළවෙනි වාක්‍ය එක අංක එක මේ කෘතිය කියවන්න මේ කෘතිය කියවන්න මේ කෘතිය කියවන්න මේ කෘතිය කියවන්න
දෙවනි වාක්‍යය ලියන්න පුතේ. තුට්ටක් ඉන්න සර්. දෙවනි වාක්‍යය අපි කියමු. දිනපතා ප්‍රවෘත්ති බලන්න දිනපතා ප්‍රවෘත්ති බලන්න දෙවනි එක දිනපතා ප්‍රවෘත්ති බලන්න දෙවනි එකයි චුට්ටක් කියන්න හැකිද? ඔව් කියන්න දිනපතා ප්‍රවෘත්ති බලන්න දිනපතා ප්‍රවෘත්ති බලන්න මෙන්න තුන්වෙනි වාක්‍යය ලියන්න පුතේ තෘණ භූමියේ වෘක්ෂයක් තියෙනවා තෘණ භූමියේ වෘක්ෂයක් තියෙනවා තෘණ භූමියේ වෘක්ෂයක් තියෙනවා වචන හතරක් තියෙනවා ඉතින් තෘණ භූමියේ වෘක්ෂයක් තියෙනවා වෘක්ෂයක් කියන්නේ ගසක් තෘණ භූමියේ තෘණ භූමියේ වෘක්ෂයක් තියෙනවා මේ කෘතිය කියවන්න ඔන්න කැටේ සහිත ඇලපිල්ල එන කෘතිය කියන තැනට නේද මේ කෘතිය කියවන්න නැවතීමේ තිතක් තියෙන කියලා හොඳට බලන්න. මෙතන ගැටේ සයිට් එක ඇලපි. හොඳයි දෙවෙනි එක දිනපතා ප්‍රවෘත්ති බලන්න.
දයන්න රූලෙන් පහලට ගිහිල්ලාද කියලා හොඳට බලන්න. දිනපතා. අර රකාරාංශයක් වෙනුවෙන් දෙන්න නේද? දිනපතා ප්‍රවෘත්ති බලන්න. එතනක් බලන්න පුතේ නැවතීමේ තිතක් තියෙනවද කියලා හරියටම. තුන්වෙනි එක මම දුන්නේ තෘණ භූමියේ වෘක්ෂයක් තියෙනවා නේද? හරි. හරිම ලේසි. තෘණ ඒක සර් හරි ලේසි. තෘණ භූමියේ භූමියේ වෘක්ෂය අන්නේ තරම් ගැටේ සහිත ඇලපිල්ලෙන මෙතනක් තියෙන ගැටේ සහිත ඇලපිල්ල ඉලු ශබ්දය නේ වෘක්ෂය තිබෙනවා නැවතීමේ සිත හොඳින් බලන්න වැරදි නම් වැරදි දාන්න එපා මකල හදාගන්න හරි ඒවට විතරක් හරි දාන්න මුළු වාක්‍යයටම එක හරියයි දාන්න පොඩි හරියක් දාලා මුළු හරියක් එනම් අපි ලකුණු බලමු. මේ ලකුණු බලමු. තුනේ තුන. ආව තුනේ තුන නම් කාරු දෙකක් දාමු. නේ? කාරු දෙකක් දාගන්න පාට පෑන පැන්සල් එකේ. තුනෙන් දෙක ගත්තොත් එක තරුවක් දා ගන්න පුළුවන්. තුනෙන් දෙකට එක තරුවක්. තුනෙන් තුන කවුද ඉන්නේ? අත උස්සන්න නෙමෙයි නම කියන්න. ප්‍රවීණා තුනෙන් දෙක යටින් ඉනිකල් දෙක කවු
චේනුකි. චේනුකි 3න් 2යි දාද. කසුන්දි. කසුන්දි 3න් 2යි. සර් තරින්දු. ආ තරින්. හොඳයි. කියලා ලිව්ව කියන්නේ. පිට. ඔව් පුතේ. මම ලිව්වේ තියෙනවා කියලා. ආ තියෙනවා කියලාද ලිව්වේ? හා. තිබෙනවා. හරි. එහෙනම්. එහෙනම් අපි මේ අපි යමු අපේ සිංහල වැඩවලට නේද? සිංහල වැඩවලට යමු. සිංහල පොත ගන්න එහෙනම් පුතේ. සිංහල පොත. දිනේ දාන්නද? ආව දිනේ ලියන්න. හරි. දැන් බලන්නකෝ මෙන්න මේ වචන දිහා. දෛවය. දෛ කියනකොට අයි ශබ්දය නේද එන්නේ. දැන් මෛත්‍රිය. මෛ කියනකොට ඒත් එහෙමනේ අයි ශබ්දය. මෛත්‍රිය. චෛත්‍ය. ශෛල. නේද? ශෛල ඡයි තියෙන කොටත් කියමුනේ පුතේ අයි ශබ්දේ. ධෛර්ය වෛද්‍ය බලක් කියවන්න. ආ කියවගෙන අපි යමු. මයික් එක ඔෆ් කරලා කියන්න. ධෛර්ය මෛත්‍රිය ඡෛත්‍ය ශෛල ධෛර්ය වෛද්‍ය නේද? ආයි ශබ්දයේ සහිත වචන නේද? ආයි ශබ්දයේ සහිත වචන. හොඳයි. දැන් මම බෝඩ් එකට එනවා. දිනේ ඔයාලා ලියන්න තියෙන්නේ මේ දැන් අපි පුතේ ශබ්ද ටික ගොඩාක් ඉවරයි. හොඳද? ඒක ගොඩාක් ලේසි පාඩම් ටිකක්. මේ ඉතින් මේ දේව පළවෙනි වාරයේ තියෙන ප්‍රධානම පාඩම එකනේ. ඒක නිසා මේ අද අපිට කරන්න තියෙන මේ අවසාන ශබ්ද ටික නේද? ඔව්. දැන් ඔයාලා දැන් මේ කිව්වේ ආයි ශබ්දයේ සහිත වචන. එන අපි මාතෘකාවක් ලියාගනිමු. මොකක්ද? කැමති පාටක් ඉන්නේ. ඔව්. අපි දැන් අර ඒ වචන ටික සර් බෝඩ් එකේ ලියන්න ඔයාලා කියවන්න. හරි? වල් ලියන්න එපා. වල් ලියන්න එපා. වල් කියවන්න විතරයි. පළවෙනි වචනේ මම සර් ලියන්නම්. දෛවය. කොම්පු දෙක එනවායි ශබ්දය. කොම්පු දෙකයි. දෛ කියනකොට දෛ. ඒ අපිත් ඔක ලියන්න ඕනද? වල් ලියන්න එපා. අහගෙන ඉන්නකො පුරි මහගෙන ඉන්න. දෛවය. තා වචනයක් මම කිව්වේ මෛත්‍රිය. මේ දෛවය කියන එක ඔයාලා දන්නවද? දෛවය. ඒ කියන්නේ පුතේ අපේ ඉරණම. දෛවය කියන්නේ ඉරණම. එක එකනාට දෛවය තියෙන දැන් ඔයාලා නම් දෛවය හොදයි.
මෛත්‍රී කියන එක ඔයාලා දන්නවද? මේ මෛත්‍රී. ඒත් එහෙම. සෙන් මෛත්‍රී බව. ඔව්. මෛත්‍රිය. මෛත්‍රී කරන වෙලාවෙ කියන්නේ මෙත් වඩන මෛත්‍රී භාවනාවක් තියෙනනේ. බුදුහාමුදුරුවෝ ගාව තිබුණු ලොකු ගුණයක් තමයි මෛත්‍රී ගුණය. ආයිත්‍ය හොඳයි මේක කියවන්න බලන්න ඔව් මම තාවතේ නැතිනම් හරිලා මේක කියවන්න ආයිත්‍ය කියන එක ඔයාලා දන්නවනේ නේ සර් අස්තක ආයිල ආයිල ඔෂායිත ඉතින් මයික් එක ඔන් කරගෙන ඉන්නකොට ශබ්ද කරන්න බෑ හොඳ එහෙමනම් ඕෆ් කරනවා සර් ශායිල ශායිල හරි මේ වචන හතර වල ලියා ගන්න රූල් වල ඔයාලා රූල් අඳින්න යන්න එපා හොඳේ ඔයාලා කොච්චර රූල් තියෙනවද බොහොම ලස්සන ලියන්න ශබ්දයක් එක්ක
පාපිල් ඌ ශබ්දයක් එක්ක දික් පාපිල් ඒ වගේ ඇක් ශබ්දයක් එක්ක ඇදේ මේ ඔව් මේ ඔය මේ කොටුව ලියා ගන්නද කොටුව ලියා ගන්න බෑන කොටුව ඇඳ ගන්න එක කවුද මේ අහන්නේ නිතරම කෙනුකි නේද නෑ සර් මොකද ඇත්තේ ඔයාලා පටහන් මම අඳුරනවද දතකුත් නෑ කෙනෙකුගේ දත් හැරෙන්නේ මොන වෙලාවද එහෙනම් දැන් අපි ආයි ශබ්දයේ තියෙන වාක්‍යකුත් ලියමු ලබන සතිය අසාලේ වීමට දෙන්නේ ඒවම තමයි. මේ තව දෙකක් ගන්න අනේ හොඳට ඒක බලන්න. හරි මම ලියන්න කලින් ඒක පෙන්වන්නම් ඔයාලට. හරි මෙන්න පෙන්වන්න. ඔව් මේ තියෙන මෙන්න පළවෙනි වාක්‍යය වෛද්‍යවරයා රෝහලට යනවා. ඔලක් කියන්න. ඔලක් කියවන්න. වෛද්‍යවරයා රෝහලට යනවා. සියලු දෙනාම මෛත්‍රී කරන්න. වෛද්‍යවරයා රෝහලට යනවා. හොඳයි මේ පුතේ ඒ වාක්‍ය දෙකක් විතර අපි ලියාගන්න මේ වාක්‍ය දෙකක් විතර අපි ලියාගන්න හරි එහෙනම් සර් එක ලියමු වාක්‍ය දෙකක් ලස්සනට රූල් එක ලියන්න ඕන හොඳේ ලස්සනට රූල් එක ලියන්න ඕන පළවෙනි එක හරි අපි පළවෙනි එක ලියමු
වෛද්‍යවරයා වෛද්‍යවරයා රෝහලට යනවා හරි සර්. ඔව් දෙවෙනි එක කලබල. හරි සර්. ඔව් කලබල නැතුව ලියන්න ඕන හොඳේ. කලබල වුණොත් අකුරු කැත වෙයි. ධෛර්යවත්ව ඒක ටික